හොඳයි, සුබ දවසක්. ඉතින් අද මම මේ ලෙසන් එක කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තියෙනවා, බයිනරි ඔප්ෂන්ස් ලංකාවේ බෑන් වෙයිද කියලා. ඉතින් ඒකට හේතුව ESMA උගල දන්නවා, යුරෝපීය සුරැකීම් පත්තා වෙළඳපොළ අධිකාරිය විසින් නිවුස් එකක් දාලා තියෙනවා. යුරෝපීය සුළු පරිමාණ ආයෝජකයින්ට මේ ද්විමය විකල්ප නැත්නම් බයිනරි ඔප්ෂන්ස් අලෙවි කිරීම, බෙදා හැරීම හෝ විකිණීම තහනම් කරලා කියලා. ඉතින් එහෙම නිවුස් එකක් තියෙනවා, එහෙම දෙයක් තියෙනවා. ඉතින් අපේ අය ගොඩක් බය වෙලා තියෙන්නේ. දැන් මීට කලින් Facebook, ඒ වගේම WhatsApp, Viber වගේ ඒවා තහනම් වුණා ලංකාවේ. ඉතින් මේ වගේ තත්ත්වයක් බයිනරි ඔප්ෂන්ස් වලටත් උදා වේද කියලා. ඒකට හේතුව ඔයගොල්ලෝ ගොඩක් කැමති බයිනරි ඔප්ෂන්ස් වලට. ඉතින් මමත් කතා කරලා තිනවා මේක දීර්ඝකාලීන කරන්න පුළුවන් රියල් බිස්නස් එකක් කියලා. ඉතින් ඔව්, අදත් මම කියන්නේ ඒ විදිහටමයි. මම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ගොඩක් අයට මේක ගැටලුව ටිකක් වැඩිපුර බලපාන්නේ ඉතින් අර Facebook තහනම ඒ වගේ දේවල් එක්ක නිසා. ඉතින් මේගොල්ලෝ ටික මම කතා කරා මේ ගැන. මේ අදත් ඒගොල්ලන්ගේ මීටින් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒකෙත් ටිකක් පොසිටිව් පැත්තට ගිහිල්ලා තියෙනවා. මීට කලිනුත් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා. ඉතින් මේගොල්ලොත් කියන මීට කලින් අවස්ථාවකත් සිද්ධ වෙලා නැවතත් එක යථාර්ථයට පත් කරගෙන තියෙනවා. මේගොල්ලෝ දැනටමත් කමිටිස් පත් කරගෙන මේ ගැන සාකච්ඡා කරමින් නැවතත් යුරෝපියන්ටත් මේකේ ආයෝජනය කරන්න ලබා දෙන තත්ත්වයක් ගොඩනගනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමත් මේක කරાવી කොහොමත් මේගොල්ලන්ට ඒක බලපාන නිසා. ඒ වුණාට ඒගොල්ලෝ කියනවා මේක ලොකුවට බලපාන්නේ නැහැ. මොකද යුරෝපීය ආයෝජකින් වැඩි ප්‍රමාණයක් නැහැ. ඒ ෆ්‍රීචර්ස් ටිකක් පුළුවන් තරම් අනිත් රටවල් වලට මේගොල්ලෝ දෙන්න කටයුතු කරනවා කියලා. ඒ කොහොම වුණත් මේගොල්ලෝ කියනවා ඒ තත්ත්වය කොහොම හරි යථා තත්ත්වයට පත් කරගන්නවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවට මේ ගැන ඒගොල්ලෝ කියලම තියෙනවා. ශ්‍රී ලංකාවෙත් ගොඩක් දෙනෙක් මේක ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. මොකද ශ්‍රී ලංකාවට කිසිම බලපෑමක් මේ හරහා ඇති වෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ අපේ ව්‍යාපාර කටයුතු වෙනද වගේම නිවැරදිව ඉගෙන ගන්න එක. ඩිමොන්ස්ට්‍රේෂන් හරි නැත්නම් රියල් account එකක් හරි ඔයගොල්ලන්ට තියෙනවනම් ඒවා හරියට maintain කරගෙන ඒ වගේම නිවැරදිව ඉගෙන ගන්න. ඉතින් මේ ඕපදූප හොය හොය ඉන්න එපා. ඉතින් මම විශ්වාසයෙන් ඔයගොල්ලන්ට කියනවා කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ බයිනරි ඔප්ෂන්ස් වලට ශ්‍රී ලංකාව තුල. ඉතින් අයිත් මම හිතන්නේ මේ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම වගකීමක් දෙනවා. ඉතින් මම විශ්වාසයෙන් යුතුව ඔයගොල්ලන්ට මේ දේවල් කියන්නේ. මොකද මම දැනට අවුරුදු ගණනාවකට කලින් ඉඳන් මේක කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට මේ පාඩුව කවර් කරගන්න මේගොල්ලෝ කොහොමත් යම් ක්‍රමයකින් ඒක නැවතත් ලබා ගනිමි. ඉතින් ටිකක් කල් යන්න පුළුවන්. ඉතින් යුරෝපියන්ට මෙතනදී පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කෙටි කාලේනව. නමුත් මේගොල්ලෝ කියනවා නැවතත් යුරෝපියන්ටත් මේකේ ආයෝජනය කරන්න අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලා. ඉතින් මම හිතනවා මෙතන කිසිම ගැටලුවක් ඔයගලන්ට නැතුව ඇති කියලා. ඉතින් ඔයගලන්ට කැමති නම් පුළුවන් මේකේ PDF එක අරගෙන බලන්න. මේකේ විස්තර ටික තියෙනවා මල්ලා කියවන්න කැමති නම්. ඉතින් මේක ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේක ලොකු ගැටලුවක් නැහැ. මේක ශ්‍රී ලංකාවට කිසිසේත්ම බලපාන්නෙත් නැහැ. ඒ වගේම මම ඒගොල්ලොත් එක්ක අද මම ඇග්‍රීමන්ට් එකක් විදියට මම කතා කරගත්ත. මොකද මාත් එක්ක ගොඩාක් දෙනෙක් මම හරහා මම හෙල්ප් කරන්න මම හදාගෙන තියෙන ක්‍රමවේදයක් එක්ක මම හරහා ගොඩක් දෙනෙක් මේකේ සයින් අප් වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඉතින් ඔයාට ඒකේ රෙකමෙන්ඩ් එක දෙන්නම්. ඔයාගේ කාට හරි මුදල් තියෙද්දි මේ කවදා හරි මේක ක්ලෝස් වුණොත් එහෙම යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ මුදල් නැවත ඔයගලන්ට ලබා දෙන්න කටයුතු කරන බවට. ඉතින් ඒක මම රෙකමෙන්ඩ් කරනවා ඔයගලන්ට. එහෙම ප්‍රශ්නයක් වුණොත් කවදා හරි තව අවුරුදු ගණනාවකින් පස්සේ හරි යම් ගැටලුවක් වුණොත් ඒ මුදල් ඔබේ නැටල එකට හරි ස්ක්‍රීන් එකට හරි ඒ විදියටම ලබා දෙන්න මම කටයුතු කරනවා. ඉතින් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. මේක නවතින්නේ නැහැ. මම හැමදාම කියනවා වගේ ඔයගලන්ට බය නැතුව මේක කරගෙන යන්න පුළුවන් long time binary options විදියට. ඉතින් ඔයගලන්ට real business එකක් තියෙනවා. ඉතින් වටේ තියෙන උපදූපහා sites වල තියෙන දේවල් බල බල ඉන්නේ නැතුව නෙවැරදිව මේක ඉගෙන ගන්න. ඉතින් මම ඊළඟ lesson එකත් ඉක්මනටම දාන්නම්. ඉතින් මේ lesson එක දාන්න මට හිතුනේම ගොඩක් දෙනෙක් මට මගෙන් අහනවා මේක නිතර නිතර අහන නිසා. ඉතින් මේ ගැන බය වෙන්න දෙයක් නැහැ. කිසිසේත්ම බය වෙන්න එපා. binary.com කියන broker ගැන ඔයගොල්ලෝ දන්නවා. ලයිසන්ස් තියෙන රෙගුලේටඩ් බ්‍රෝකර් කෙනෙක්. ඔයගලන්ට ඒක බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් මේ වගේ බ්‍රෝකර් කෙනෙක් ඇත්තටම ඔයගලන්ට ගොඩක් වටිනවා.
අනිත් බ්‍රෝකස්ලට වැඩිය. ඉතින් IQ ඔප්ෂන් ගැන මම කතා කරන්න ගොඩක් දෙනෙක් දැනටත් විවේචනය කරනවා IQ ඔප්ෂන් නෙමේ binary.com කරන්න කියලා. ඉතින් මම ওই දේ මීට ගොඩක් කලින් ඉඳන් ඔයගලන්ට කිව්වා මේක හරියන්නේ නැහැ. මේකට change වෙන්න කියලා. ඉතින් දැනටමත් binary.com account එකක් හදාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් හදාන්න දාන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහා මම link එක නැවතත් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් site එකට ගිහිල්ලා හදන විදිය හරියටම බලාගෙන account එක නිවැරදිව create කරගන්න. සල්ලි දාන්න ඕනේ නැහැ. ඔයා පුරුදු වෙනකන් demonstrations දිගටම කරන්න. අවුරුද්දක් වුණත් කමක් නැහැ demonstration කරන්න. සල්ලි දාන්න පොඩි මුදලක් දාලා $50 වගේ orders දාගෙන create කරගෙන යන්න. එතනින් එහාට ඔයගොල්ලෝ හරියට ඉගෙන ගත්තොත් මේක full time business එකක් විදියට ඔයගලන්ට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා. ඉතින් මේක නැවත නැවත අහන්න දෙයක් නැහැ. මම රෙකමන්ඩ් කරනවා ශ්‍රී ලංකාවට මේ தත්ත්වය බලපාන්නේ ඕගොල්ලන් තමයි මේක බලපාන්නේ. ඕගොල්ලන් මේක හරියට ඉගෙන නොගත්තොත් දාන මුදල් නැති කරගන්න. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ නිවැරදිව මේක ඉගෙන ගන්න කියලා. ඕගලන්ට මේ ඕපදූප හොයන්න නැතුව කරන්න තියෙන්නේ හරියට මාකට් එක ඇනලයිස් කරන්න. ඇනලයිස් කරන්න ඉගෙන ගන්න. ස්ටෙප් බයි ස්ටෙප් මම කියපු දේවල් අනුගමනය කරන්න. මම හිතනවා ඕගලන්ට හොඳ ලයිෆ් එකකට යන්න පුළුවන් කියලා. බොහොමත්ම ස්තුතියි. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා මට මේල් කරන්න. අප්‍රේල් මතකයි ඔයගලන්ට මම කියලා තියෙනවා අප්‍රේල් 12 ඉඳලා අප්‍රේල් 20 දක්වා මාව කනෙක්ට් කරගන්න බැරි වෙනවා. ඒ දවස් ටික මම ටිකක් බිසි නිසා. ඉතින් එතනින් පස්සේ නැවතත් අපි අලුතෙන් අලුත් ලෙසන්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එක පාට ලෙසන් එක කරේ. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනම් සමා වෙන්න. හොඳයි. ඉතින් මේ ගැටලුව ගොඩක් දෙනෙක් මේ ගැන අහන්න නිසා මම ඔයගලන්ට කිව්වා. ඉතින් කිසිම ප්‍රශ්නයක් ශ්‍රී ලාංකිකයන් විදියට අපට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට තියෙන ඔයගලන්ගේ සාමාන්‍ය විදියට ඔයගලන්ගේ ඩිමොන්ස්ට්‍රේෂන් එක කරනව නම් ඒක පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඔයගල කරගෙන යන විදියට අනිත් දේවල් ඒ විදියටම කරගෙන යන්න. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම විශ්වාස කරන්න. බොහොමත්ම ස්තුතියි හැම කෙනෙකුටම.